අයිබෝවන් යාළුවනේ අද අපි ඉගෙන ගමු කොහොමද කොෆි කේක් එකක් හදන්නේ කියලා. අවශ්‍ය කරන ද්‍රව්‍ය. බටර් ග්‍රෑම් 500යි සීනි ග්‍රෑම් 500යි බිත්තර 10යි පාන් පිටි ග්‍රෑම් 500යි කොකෝවා පවුඩර් ග්‍රෑම් 60යි බේකින් පවුඩර් ග්‍රෑම් 18යි किरी मेस हैंदी देखाई कॉफी ग्राम दहा अटाई वैनिला ते हैंदी हतराई देन अपी बालमु कोहमद हदाने कियला मुलिम मिक्स एकटे बटर एकतु कराने देन नेट सीनी दे एकतु कराने මෙය විනාඩි 10ක් පමණ හොඳින් බීට් කරන්න. ස්පීඩ් එක තුනට නැත්තම් හතරට වගේ දාන්න. දැන් බිත්තර එක එක කඩලා වෙනත් භාජනයකට දාගන්න. මොකද නරක් උණු බිත්තර තියෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම එකම භාජනයට දාන්න නැතුව වෙන වෙනම කඩා ගන්න. දැන් එක එක බිත්තර මික්ස්රණයට එකතු කරන්න. මේ තව විනාඩි 5ක් පමණ හොඳින් බීට් කරන්න. ඉන්පසු ඇරලා මේ වටේ තියෙන ඔක්කොම අරගෙන සීනි ටික නැත්තම් වටේ රැඳෙන්න පුළුවන් ඒ නිසා චුට්ටක් මික්ස් කරගන්න. දැන් තවත් විනාඩි 10ක් විතර හොඳින් බීට් කරන්න. තවත් භාජනයක්ගෙන පාන් පිටි ටික සහ කොකෝවා පවුඩර් එකතු කරලා ඒටම බේකින් පවුඩර් උත් එකතු කරලා අපි හලාගමු. දැන් අපේ බටර් මිශ්‍රණය හොඳටම බීට් වෙලා තියෙන්නේ. අපි දැන් පිටි ටික දාන්න ලෑස්ති වෙමු. ටික ටික ස්පීඩ් එක අඩු කරලා ඉවර වෙලා ටික ටික දාන්න. දැන් මේට කිරිත් එකතු කරන්න. වැනිලාත් එකතු කරන්න. කොපි ටිකට උණු වතුර මේස හැන්දක් දාලා හොඳින් දිය කරගෙන චුට්ටක් නිමුණට පස්සේ ඒකත් දාන්න.
විනාඩි දෙකක් පමණ low speed එකේ මේක beat කරගන්න. මේ තියන්නේ අපි beat කරගත්ත අපේ batter එක. අපි දැන් මේක බේකින් ට්‍රේ එකට දාමු. බේකින් ට්‍රේ එකට මං ඔයිල් ස්ප්‍රේ කරලා ඔයිල් පේපර් එකක් දාලා තියෙනවා. එතකොට ගලව ගන්න ඉතාමත් පහසුයි. ඔයාලට පුළුවන් බටර් උනත් ගන්න. හරි සමානව මේ දෙකටම එක සමානවම දාන්න. දැන් මේක බිමට පස් හය පාරක් හොඳට තට්ටු කරන්න. මොකද නැත්තම් කේක් එක එක සමාන වෙන්නේ නැහැ. ඇතුලේ නිකම් බුබුලු බුබුලු වගේ හිටිනවා. ඒ නිසා මේක හොඳට තට්ටු කරන්න. එතකොට කේක් එක බේක් වුණාට පස්සේ එක සමානව ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං දාගත්තු බැටර් එක. දැන් අපි මේක අවන් එකට දාන්න යන්නේ. අවන් උෂ්ණත්වය 160ට විනාඩි 45ක් 50ක් පමණ බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම බේක් කරලා ඉවර කරගත්තු මගේ කේක් එක. හරිම රසයි, ඔයාලත් හදලා බලන්න. ඒ වගේම අපේ channel එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක නොකර subscribe කරන්න. ඒක අපේ ඉදිරි ගමනට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලත් මේ වගේ රස කොෆි කේක් එකක් හදලා මගේ Facebook එකට ඔයාලට පුළුවන් ෆොටෝස් එවන්න. නටාෂා කේක්. ඉතින් බලන්න හරිම soft. ඉතින් ඊළඟ කොටසින් කොහොමද පොන්ඩන් එකෙන් මේ කේක් එක කව කරන්න කියලා ඔයාලට මං කියලා දෙන්නම්. ඔබ සැමට සුබ දවසක්.